හොඳම විශ් එක කාගෙන් දාවේ? හොඳම විශ් එක වෙනකම් පාඩම් කරන්නේ නැහැ. හැබැයි හැමදාම කරා. හරි රෑන්කර්ස් ලගේ 100ට හරියනවා කියලා අයිඩියා එකක් තිබ්බා. එන්නේ. ඒවත් ඉතින් හැමෝම අයිලන් රෑන්කර්ස් ලා ඩිස්ත්‍රික් රෑන්කර්ස් ලා. ඉතින් හොඳම වලනම් ගොඩක් හිටියා. අහහ. මේකනේ මෙන්ෂන් කරලා. හරියන්නේ මේ වගේ වෙලාවකදී. එකට ළඟ ඉඳන් පාඩම් කරද්දි ලියද්දි හිතුවද ඔහොම මේ. අසුන් සර් මුලින්ම ගොඩක් අයියලා කමල් කරා කසුන් සගේ අනිවා රැප් එක හොඳයි හොඳයි සමහරව එහම එකම පේපර් එක කී ගමනක් විතර කරලා තියෙනවා අපරි ලකුණක් ටාගට් එකක් තියාගෙන දෙක දැන් ඔයාලට මතක හිටින කන්ද කොහොමද මතක ඉන්න ගා මට කන්ෆිඩන්ස් එන ගා නේද කන්ෆිඩන්ස් එන ගා දැන්විල ඔළුව දානවා අද මගේ YouTube channel එකේ වෙනස්ම වීඩියෝ එකක් කරන්න හිතුවා ලංකාවෙම්ම තුන්වෙනි අත් එක මුලින්ම සුබපතන්න කැමතියි congrats ඉතින් දිනුලක මෙත්වාන් commerce stream එකෙන් island 3rd 2022 A level සස්තල මේ ළඟදී ආව results ආවන් ඉතින් මේ ඉන්නේ සැඟවුණු දක්ෂතා තියෙන අපේ ලංකාවෙම්ම ජයගත්ත කෙනෙක් දිනුලක ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවාද කොහොමද යාට සතුටුයි අතන ගොඩක් සතුටුයි නේද මේ දවස්වල හැම පැත්තෙම විශේෂ නේද හොඳම විශ් එක කාගෙන්ද හොඳම විශ් එක අම්මගේ තාත්තෙන් තමයි ආවේ මුලින්ම කියන්න ඕනේ මේක ඔයා බලාපොරොත්තුෙන් හිටපු රිසල්ට් එකක්ද නැත්නම් කොහොමද නෑ බලාපොරොත්තු වුණ අතරම ඒ තුනක් ගන්න එදා ටාගට් එක තිබ්බේ හොඳම ඉදන මේ අයිඩන් රෑන්ක් එක ඔයාගේ සහෝදර සහෝදරයන්ට අයියා විතරයි ඉන්නේ. අයියා ඔයාලට වඩා ගොඩක් වැඩිමල්. ඔව් අවුරුදු 4. 4ක් වැඩිමල්. එතකොට ඔයා තමයි දැන් ඔයගොල්ලෝගේ ෆැමිලි එකෙන් ගත්තාම මේ ළඟදිම එක්සෑම් කරපුවෙක් කියලා. එතකොට දැන් ෆැමිලි එකෙන් ගත්තාම, දන්න අයගෙන් ගත්තාම මම හිතන්නේ ඔයාගේ තමයි බෙස්ට් රිසල්ට් එකක් ඇත්තේ. දැන් එහෙම කිව්වම දැන් මොකද ඉස්සරහට බලාපොරොත්තු? ඉස්සරහට මම හිතුවේ IT field එකෙන් මොනවා හරි ක්‍රැක් කරන්න. හහ්. එහෙම තමයි ලොකුවට plan කරලා නැහැ. මේ එන විදිහට බලමු දැන් ඉතින් සතුටින් ඉන්න රිචාර්ඩ් එක. ආයෙත් එතකම දිනලක කියන්නේ ඉංග්‍රීස් මීඩියම් නේද? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම ගොඩක් ලංකාවේ එක්සෑම් කරන්නේ සිංහල මීඩියම් වලින්. ඉංග්‍රීස් මීඩියම් කරන අය හරි අඩුවේ. ඉතින් ඒ අතරේනොත් ලංකාවෙම තුන්වෙනි අය නා කියන්නේ ඒක මං හිතන්නේ ලොකු ජයග්‍රහණයක්. හැබැයි පහුගිය වර්ෂ කීපෙම ගත්තාම එහෙම පොඩි chances සම්බිචියයි හිටියා ගොඩක් ඉංග්‍රීස් මීඩියම් වලට. මොකද මමත් ඒක දන්නේ මගේ හස්බන්ඩ් නිසා, කසන් නිසා. අද මට දිනලකත් එක්ක කතා කරන්න හම්බෙන්නේ තේ නිසා අත්‍රම කසන්ගේ ගෝලේ නිසා එකක් කියන්න ඕනේ. ඉතින් ඉංග්‍රීස් මීඩියම් වලින් ඒ ලෙවල්ස් කරේ. ඔයා පුංචි කාලේ ඉඳන්ම ඉංග්‍රීස් මීඩියම් ද කරේ නැත්නම් ග්‍රේඩ් 6 ඉඳන්ද? ග්‍රේඩ් 6 ඉඳන් තමයි ඉංග්‍රීස් මීඩියම් කරේ. ග්‍රේඩ් 6 ඉඳන් ඉංග්‍රීස් මීඩියම්. ඉංග්‍රීස් මීඩියම් වලට මාරු වෙන්න හිතුවේයි? මාරු වෙන්න හිතුවේ අත්‍රගොත් අම්මා තමයි කිව්වේ කරා නම් හොඳයි කියලා. කියලා. හා. ඉතින් දා මාරු. මාරු. එතකොට ග්‍රේඩ් 6 ඉඳන්ම ඉංග්‍රීස් මීඩියම් කරපු හින්දා ඒ ලෙවල්ස් වලට ලේසි වුණා. එතකොට DSA නරයි කොලේජ් එකේ. මුංචි කාලේ ඉඳන්ම ගියේ ග්‍රේඩ් 1 ඉඳන්ම DSA නරයික. දැන් ඒ ලෙවල්ස් වලදී කොමර්ස් ස්ටෝර ගන්න ඕනේ කියලා හිතුවේ කවුද? කොමර්ස් ස්ටෝර ගන්න කියලා ඉතින් අතර මල් ටේබලින්ස් කරනවා. අහහ. ඒකත් මැනේජ් කරගන්න ඕනේ ඉඳ මැත්ස් වගේ දේකට ගියොත් ස්ට්‍රෙස් එක වැඩි එහෙම ඉඳ තමයි කොමර්ස් ස්ටෝර ගන්න. අපි ළඟින් ප්‍රෙෂර් එකක් තිබෙන්නේ නැද්ද විශේෂ මොකද්ද ඒක කියලා නැහැ. ඔයාට තනිකරම ෆ්‍රීඩම් එක තිබ්බා. එතකොට ඉස්කෝල ගියේ කලින් මොනවද එක්ස්ට්‍රා කාලේ කරන්නේ? ඉස්කෝල ගිය කලින් ටේබලින්ස් තමයි ඕනම කරේ මම ස්කූල් කැප්ටන් කිව්වා. හා හා. ස්කූල් කැප්ටන් කියන්නේ ගේම්ස් ද ප්‍රිෆෙන්ට්? ටේබලින්ස්. ටේබල් ටෙනිස් කැප්ටන් විදියට. හා හා. ස්කූල් ගිය කාලේ හොඳම යාළුව? ස්කූල් ගිය කාලේ හොඳම යාළුවා නම් ගොඩක් හිටියා. හා හා. මේකනේ මෙන්ෂන් කරලා. හරියන්නේ මේ වගේ වෙලාවකදී. දැන් හිටපු යාළුවෝ වැඩි වෙලාද තනියම ගියාද? ඔක්කොම ඉන්නානේ දයාලෝ ටික. හරි දැන් රිසල්ට් එකත් එක්ක මොකද හිතේ ලංකාවේ කැම්පස් යනවාද ලංකාව දාලා යවන්නේ? ඒක තාම හිතුවේ නැහැ. බලන්න ඕනේ මේ විදියට තමයි.
ඇත්තම ඔයාව මේ විදිහට කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ කසුන් හිඳ. කියන්නේ කසුන් ලියනගේ කියන්නේ මගේ ආදරණීය සැමියා. ඉතින් දිනලකගේ ඉකොනොමික්ස් නේද, ඉකෝන් වල ටීචර්. ඉතින් අපි ඒක ගැනත් කියමු නේද, ඔයාටයි කසුන් සර්ව තෝරගන්න හිතෙන්නේ. කසුන් සර් මුලින්ම ගොඩක් අයියලා රෙකමන්ඩ් කරා කසුන් සර්ගේ යන්න කියලා. ඉස්කෝලේ කසුන් සර්ගේ යන්න කියලා කිව්වා. ගියාට පස්සේ තමයි ඉගෙන තව හොඳටම ෆිට් උනේ මේ ඉගෙන මට හරියන ස්ටයිල් එක තමයි කියලා සර්ගේ. ටීචින් ස්ටයිල් එක. අවුරුදු කීපෙම ගියේ කසුන් සර්ගේ මද ක්ලාසස්. එතකොට ඉස්කෝලේ සහ එක්ස්ට්‍රා වලට පන්ති ගියේ කසුන් සර්ගේ විතරයි. එතන එයාගේ කොහොමද ටීචින් හොඳයිද? අර රැප්පේ හොඳයි. හොඳයි සමහර මං ඉතින් මාව ගොඩක් එක්සැම්පල් වෙලා ඇති ක්ලාස් එකේ මම දන්නේ තියෙක තියෙනවා නම් කියන්න. ඒ ඉස්කෝලේ ගිය කාලේ තියෙන දමතකම නොවන දෙයක්. ඉස්කෝලේ ගිය කාලේ කේවනිස් ටීම් ටුර්නමන්ට් දිනුවා තමයි ගොඩක්ම. සත්‍යයෙන් ඒකත් එක්ක දැන් මේ රිසල්ට් එක තමයි මම හිතන්නේ අම්බිෂුවේ හොඳම එක නේද? අපි කියමු කාට හරි දැන් ඔයා වගේ නේද ලංකාවේ දැන් ගොඩක් අයට තියෙනවානේ ඩ්‍රීම්ස්. එහෙම ඩ්‍රීම් එකදී විශේෂයෙන්ම ඒලවල් කරන අපේ කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනේ, ඒ අයට කියමු අපි කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ, කොහොමද මේ තැනට ආවේ? ඇත්තටම ලොකුවට මේ මාස ගණන් ස්ටඩි ප්ලෑන් හැදුවේ නැහැ. ඒ කියන්නේ ඊළඟ වීක් එකට වගේ තමයි ස්ටඩි ප්ලෑන් එක මම හැදුවේ. එහෙම කරලා ඒ කියන්නේ මේ ගිව් අප් කරොත් නම් කරන්න බෑ. කොහොම හරි මේක කන්සිස්ටන්ට්ලි කරන්න ඕනේ හැමදාම. කියන්නේ රැලි වෙනකම් පාඩම් කරන්නේ නැහැ, හැබැයි හැමදාම කරා. කියන්නේ එහෙම තමයි. කරේ. එතකොට දැන් එක්සෑම් එක කිට්ටු වෙලා දේ ස්ටඩි ප්ලෑන් එක විදිහට කියන්නේ හැමදාම පාඩම් කරන එක කරන්න පටන් ගත්තේ නැත්නම් ඔයා ඉලෙවස් විෂය තෝරගත්ත දවසින් ඉඳන් කරන්න පටන් ගත්තේ? එක්සෑම් කිට්ටු තමයි ගොඩක්ම පටන් ගන්න. නැත්නම් මුල් කාලේ ෆ්‍රී එක හිටියේ. හා මම දැන් දන්නේ විදිහට කසුන්ගෙත් තියෙනවා ඒ රිවිෂන් ක්ලාස් කියලා තියෙනවා, පේපර් ක්ලාස් කියලා, තියරි, ඔය හැම එකම තියෙනවා. ඔය කියන්නේ හැම එකම අතර කරන්න ඕනේද නැත්නම් ඒ කරන එක වැදගත්ද කොහොමද? ඔව් කරන එක වැදගත් අනිවාර්යයෙන්. මොකද තියරි විතරක් බැලුවට අපි ඒක පේපර් එකට ඇප්ලයි කරන විදිය වෙනස් නේ. ඒකින්ද ඒක අපිට ප්‍රැක්ටිස් වෙන නම් අනිවාර්යෙන් අර දෙකත් ඕනේ කරන්න ඕනේ. එතකොට දැන් ඒ වගේම ඔයා ක්ලාස් එකේදී ඉස්කෝලේදී කරන ඒවා ආයි ගෙදර ගිහිල්ලා ආයි සරයක් කරනවාද? අනිවාර්යෙන්ම කරනවා. හැම එකම පේපර් එකේ කී ගමනක් විතර කරලා තියෙනවද? ඒ වගේම ඒ ලෙවල් පාස් පේපර්ස් නම් වෙලා කරලා තිය දෙතුන් පාරක්. ඒක එතකොට ඔයා හිතන්නේ ඔයා මොකක් හරි ලකුණක් ටාගට් එකක් තියාගෙන දෙක දෙපාරක් තුන් පාරක් කරන්නේ නැත්නම් ඔයාට මතකෙ හිටින කන්ද කොහොමද? මතකෙ ඉන්නවා. මට කන්ෆිඩන්ස් එනක අනිවාර්යෙන්ම හරි. ඔයාගේ ආලෙකුත් තියෙනවා, ආගේ තව ඉස්තර කියන්නේ අපි ඇත්ත එකක් කතා කරලා. මේ ඉන්නේ දිනුලකගේ යාළුව ටික. ඉතින් යාළුව ටික කියන්නේ මේ හැමෝම අයිලන් රෑන්කර්ස්ලා, ඩිස්ත්‍රික් රෑන්කර්ස්ලා. ඉතින් හැමෝටම සුබපතුම්, කන්ග්‍රැට්ස්. ඉතින් ඔන්න මුලින්ම අපි දිනුලක එක්ක කතා කරානේ. ළඟින්ම ඉන්නේ ළඟම හිටපු යාළුවා. ඒ හින්ද අර්ජුන ඔයාට අනිවාර්යම විශ් කරනවා. ඒත් එක මම කැමති පොඩ්ඩක් දිනුලක ගැන කියන්න පොර එහා පැත්තේ දාන්න එක්සෑම් ලියලා ආයිලන් තර්ඩ් ගේවර් මොකද හිතන්නේ? ගොඩක් හැපි. කියන්නේ දැන් අපේ ස්කෝල් එක මාරම මේකක් කියන්නේ හරිම ප්‍රවුඩ් අපි හැමෝම අපිත් එක්ක අපේ ක්ලාස්මේට්ස්ලා ඉතින් අපේ ක්ලාස්මේට් කෙනෙක් ආයිලන් තර්ඩ් කිව්වම ගොඩක්ම සතුටුයි. ඉස්කෝලේ එකට ළඟ ඉඳන් පාඩම් කරද්දී ලියද්දි හිතුවද ඔහොම මෙයා ආයිලන් රෑන්කර්ස් ලගින් තුන්වෙනි වෙයි කියලා? හැබැයි තුන්වෙනි කෙනේ ආයිලන් රෑන්ක ගණන් කරලා හිතුවා අනිවාර්යයෙන්ම. ගොඩක් ගොඩක් මහන්සි වෙනවා කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ මහන්සියට මොන හරි තියෙනවනේ. තියෙනවනේ. ඒකත් ඉතින් මම හිතනවා ඒකට හරි රිසල්ට් එකක් හම්බුනා කියලා. ඉස්කෝලේ එක්සැමිනේෂන් වලත් ඒ කියන්නේ පළවෙනිය දෙවෙනිය වගේ. එයා ෆස්ට් එනවා. අනිවාර්යයෙන්ම ෆස්ට්. පන්තියේ පළවෙනිය තමයි මේ. අක්කගේ පන්තියේ පළවෙනියගේ හැබැයි තියෙන මේ වත් කොහොම හරි ඩිස්ත්‍රික් රෑන්ක් එකක් ගත්තා නේද? ඒක තමයි වටින්නේ. ඉතින් අපි ඩිස්ත්‍රික් රෑන්ක් එකක් කියමු යාගේ. ආ මම 26. 326. ඉංග්‍රීසි මීඩියම් තමයි කරේ. ඔයාගේ සබ්ජෙක්ට් තුන මොනවාද? මම ඒකවුන්ටින්ග්, ඉකොනොමික්ස්, BS. ඉකොනොමික්ස්. හරි. ඔන්න BS කරපු කෙනෙක් කවුරු නැතයි සෙට් එකයි ICT කරලා තියෙන්නේ. නේද? මේ ඉන්නේ තවත් අපේ ආයිලන්ඩ් රෑන්ක් කෙනෙක්. මගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 7th, ආයිලන්ඩ් රෑන්ක් එක 83rd. ආයිලන්ඩ් රෑන්ක් 83rd, ඩිස්ත්‍රික් රෑන්ක් 7th. කලම්බෝ ඔයා කලතර. කලතර ඩිස්ත්‍රික් එකෙන්. ඉතින් කසුන්ස්ගේ ක්ලාස් ආවේ ඔන්ලයින් කිව්වනේ. ඔව් මම ඇත්තටම කියනවා නම්
දෙදස් විස්සෙන් නෙමෙයි මම 2021 තමයි සරි ජොයින් වුනේ මැදදි ජොයින් වුනේ ඔන්ලයින් තමයි ලයිකර් සරි ක්ලාස් ආවා ඔන්ලයින් ක්ලාස් වල කොහොමහරි රෑන්ක් එකකුත් ගත්තා නේද ඇත්තම හිතුවේ හිතුවේ නෑ රෑන්ක් එකක් එයි කියලා නම් ඒ 3S ගන්න තමයි පොඩ්ඩක් අතරම ස්ටඩි කරේ හැබැයි රෑන්ක් එකකුත් ආපෝ වින්දා ඉතින් වැඩිපුර සතුටයි වැඩිපුර සතුටේ නේද ඔය වගේ මගේ අම්මිට ලස්සනයි මම දැක්කා අපි මොන වඩා ලස්සනයි අම්මි හරිම ලස්සනයි ඉතින් මම හිතන්නේ ගෙදරහගේ කොහොමද සතුට අත්තිගෙනනම් දැන් මම රිසල්ට්ස් එනකොට නිකන් පොතක් කියවගෙන හිටිය ඔන්ලයින් රිසල්ට්ස් ආවිල්ලා රිෆ්‍රෙෂ් කරා විතරයි මගේ නමට යටි මම ඒ තුරෝත් දැක්කේ නෑ මම දැක්කේ ඩිස්ත්‍රික් රෙක්සර් අම්මේ කියලා කිව්වා කෑගහනවාසේ අම්මේ තාත්තා ඊට පස්සේ ආවා ඊට පස්සේ මම අඬන්න ගත්තා අම්මයි තාත්තයි දෙන්නම අඬනවා ඒ ඔක්කොම අඬන අන්තිමට හැපි එක හිටියේ හරිම සතුටේ ගොඩක් සතුටේ මම හිතන්නේ නේද මේ වයසේදී අම්මයි තාත්තටයි දෙන්න පුළුවන් ලොකුම දයකනේ මේ දුන්න කට්ටිය තමයි ඒ වගේම කෙනෙක් තමයි මේ ඉන්නේ නේද අපිට කියන්න ඕගේ නම්මයි ඔයගේ රෑන්ක් එකයි ප්‍රමෝද දුර්විනි මගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක 50 අයිලන්ඩ් රෑන්ක් එක 145 හරි එතකොට ඩිස්ත්‍රික් රෑන්ක් කොළඹ නේද කොළඹ වලින් 50 අයිලන්ඩ් රෑන්ක් එකෙන් 145 එතකොට ඔයාගේ සබ්ජෙක්ට් තුන ඔයාද මේ මම කවුන්ටින් ඉකෝන් ICT එතකොට දැන් අපේ දිනලකවත් මතකයිද ක්ලාස් එකේදී කියා මතකද කොහොමද මතක වෙන්නේ පන්ති ටංගල තුසල උත්තර දෙනවද හරි සයිලන්ට් කැරක්ටර් එකද සයිලන්ට් කරනවා ඒ වෙලේ කට්ටියම හරිම එකතුයි කියලා මට තේරුණා අද කට්ටියම හම්බුණාම නේද මේක ලාවේ අද වෙන වැඩකට මම මේ තව වැඩකට එකතු කරගත්තා ඇත්තටම නේද අපි ඔයාගේ නම කද්ද දැලි මගේ නම වර්ෂා Only child, only child. Do not kill me result. Abhi din lage wahi, ne? Then the din lage family ke yaar ne result ke din nothi beko bekhe na. On the result ke dunne hai hamoto super to. Ani mare on the time langka ve thavat jayagan ne kila prarthana karna. Oi wahi didi to mana mara ke ne yaar ne? I think ye wahi hamda mama 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 Thank you so much. Thank you so much. Thank you so much. Thank you so much.